ල කෝම්ස්ටත්මටත් කිසිදිනක මුහුණ පාන්නට නොලබුණු අක්කාරේ ඉතාම සුවිශේෂි අත්දකීමක් වූ මෙය සිද වී තැං අවුරුදු ගණනක් අතවී ඇත කෙසේවෙතත් මෙය ඉදිරිපත්කිරීම පිණිස ඊට අදාල පුද්ගලීන්ගේ නියම නම්ගම් සැඟවීමට සිදුවීම ගැන පාටකෝබෙන් සමාවායතිනේ ශීතරිත්තුවේ හිම වැටීගෙනේන හන්දාවක අපි දෙදෙන ලන්ඩන් අරේ සුපුරුදු සක්මන සඳහා පිටත්වගියමෝ අප අපසු පැමිණෙන විට හවසහය පමණ වී තිබුණේ හෝම්ස් පහන් දැල්වීය අප හමුවීමට පැමිණි අමුත්තකු තම ආගන්තුක පත්‍රය මේසේමත තබා ගොස් තිබුණේ එදස බැල්මක් හෙලූ හෝම්ස් තම පිළිකුලහඟ වන ශබ්දයක් පිට කොත එය බිමට විසිකලේය මමය අහුලාගෙන කියවා බැලමී චර්ස් ගස් ோ ව ஹැம்ஸ்ட් නියෝජිත කෞද මේ මිනිහා මමස මේ තමයි ලண்டනேඉන්න එපාම කරපු මිනිහා පැවසූ ஹෝம்ஸ் ගෙනඋදුනේ දිරිපට අසුන්ගෙන දෙපා ඒ දෙසට දිගු කලේය ඔයකාட்් පத்தி අනිත් පැත්த்தி முොනோහරි லීල තියෙන්වද බලන්න ஒட்சன் අවස හයිතිහට නැවත පැමිණම ඒකටත් එහෙනම් වෙලාව හරි වොටසන් ඔබ සත්තුූ්‍යානයට ගිය වෙලාවට එහි සර්පයෙන්දිහා බලාගෙන ඉන්නකොට මොනවගේ හැඟීමක් ද ඇතිවෙන්නේ. කුරරු ඇස් දෙකක් තිබෙන සේවල සහිතඇන්ගෙන් මෙම බඩගාන විෂ සහිත පිල්කුල් සහගත සර්පයෝ මල්වටන් කිව්වාම මටත් ඇතිවෙන්නේ අන්න ඒ හැඟීම මගේ මේ රැකියාවේද මට මිනීමරුවෝ පනස් දෙදෙනෙකු පමණ හමුවෙලා තියෙනවා. ඒත් මේ මිනිහට මගේ හිතේ ඇතිව වුණු තරම් පිළිකුලක් ඒ කෙනෙක් ගැනවත් මට දැනුනෙනෑ. ඒ වුනත් මට ඔහුත්තෙක්ක ගනුදිනු නොකර ඉන්න බෑ ඇත්තම කියනවා නම් ඔහු මෙහේ එන්නේෙ මගේ ආරාධනාව නිසා. ඉතිං කෞදෝය මිනිහා මං මෙහෙම කියන්නම්ුවොත්සෙන්මල්වටන් තමා මනුස්සයින්ව ප්‍රාණප්‍රකාරයෙන්ගේ තත්ත්වයට පත්කරලා ඔන්ගේ රහස් එල්ලිනොක කරන්න කප්පං ඉල්ලන රජ්ජරුවෝ ඔය මිනිහට අහුවෙන ගෑනුන්ට මිනිස්සුන්ට දෙවියන්ගේම පිහිට තමා බොහොම ලස්සන හිනාවක්තාගෙන සාන්තුවරේක් වගේ කතා කරමින් මනුසිංව අන්තිම සතේට යනකන් සූරාගෙන කනවා හරියට අන්තිමලේබින්දුු එනකන් බෙල්ල මිරිකනවා වගේ ඒ වැඩේට මිල්වටන් බොහොම දක්ෂයි. හොනවා හරි සාධාරණ රස්සාාවක් කලානම් මිනිහට හොඳට දියුණු වෙන්න තිබුුණා. මිනිහැගේ වැඩපිළිවෙල මෙහෙමයි. හොඳට සල්ලිතියෙන්න සුප්‍රසිද්ධවැදගත් පුද්ගලයින්ගේ රහස්සඩංගු පෞද්ගලිකලියුම් රහස් ලියවිලි ආදියට ලොකු මුදලක් ගෙවන්නේ එයා සූදානම් කියන කාරණය එයා ප්‍රසිද්ධ කරනවා. බොහොමවෙලාවට තමන්ගේ ස්වාමිදුවගේ හෝ ස්වාමයාගේ මේ වගේ හස්ලියුම් හොරකම් කරගෙන එන්නේ ඒවලෞ්වල සේවක සේවිකාවෝ. සම්හරවෙලාවට වැදගත් පෞුල්වල නෝනලාගේ ආදරය විශ්වාසයේ දිනාගන්න හැකියුණු තක්කඩීෙන් ළඟත් මේ වගේලියුම් තියෙනවා. මිල්වට ඒ වගේලියුම් විශාල ගණන්වලට මිලට ගන්නවා. මන්දන්නවා ලොකුවලෞ්වක සේවකයකුට එකලියුමක් සඳහා ඔහුගේෙව්වා රෞපවුම් හත්සයක්. ලுේ திග කොපමනது தන්නවது பேலிි දෙයිමොකද අන්තිමට වනே ඒ ප්‍රභූ පௌුල කඩාකப்பල්வி விනාශවෙලා ගියා මේ වගේ රහස්ලේවෙலி ඔක්කුම मिलට ගන්නமிவටன் மேல் அண்டන් நகரே සියගණනක් මනුස්්‍යෝ ඉන්නවා मिलල්වටන් කියන நම හුණුගමන් ශරීර වෙවුලා යනවා කිසිකෙනකුට කියන්න බෑ मिलவටன் කවதா कोய்වෙල தමங்கு வெල්ல்லින් இකராවිத කියලා. ගද මිනිහට ඕනතරම් සල්ලි තියෙනවා ඒ වගේම කපට කිසිම කලබලයක් නෑ මින් හට ලබුණු හොඳම තුරුම්පුුවක් ගහන්නේ නැතුව ඒකට හොඳම වෙලාවෙන තුරු අවුරුදු ගණනක් බලා ඉඳීව ඒකට අදාල අසරණයින්ගෙන් ගන්න පුළුවන් ලොකුමකප්පම ගැනීමට හැකි වෙනකන් ඒ විදිහට බලාගෙන ඉන්න ඔහු සූදානම් මං ඔබට කිව්වනේද ඔහු තමයි මේ අන්ඩෙනඉන්න එපාමකරපු මිනිහ කියලා. එකපාරටම පිහියෙන්ගනලා මිනිහෙක් මරාදමන මිනිමරුවෙක් එක්ක මෙ අව කොහොමදපි සංසන්ධනය කරන්නේ. මිනිසුන්ගේ ආත්මය ද්ඩුව අඩුවකින් හිරකර ටිකෙන්ටික අඹරවමින් ක්‍රමානුකූලව ආත්මේයට වදදමින් තමයි ඔහු සල්ලිහම්බ කරන්නේ. මේ තරම් සිත්‍රේදනාවෙන් හා කැළඹුණු සිතෙන් මගේමිත්‍රයා කතා කරනුමට ඇසන්නට ලැබී තිබුණේ කලා තුරකිනේ. හොඳයි ඇයිඔහුට විරුද්ධව නීති මගින් ක්‍රියා කරන්න බැරිී නීති පොතේ හැටියට පුළුවනි ඒත් ප්‍රායෝගිකවේක කරන්න බෑ මේ ගැන පොලිසියට පැමිණිලි කර නඩු විභාගයකින් පස්සේ කාන්තාවට පුළුවනි ඔහු මාසගණනකට හිරේ අවන්න. ඒත් ඇති වැඩේ මොකක්ද එතකට ඔහු ඇගේ රහස්සොක්කොම එල්ලි කරලා ඇගේ පවුල කඩාක්කප්පල් කරල ඉවරයි ඔහු සූක්ෂම විදිහට ගොදුරු කරගන්න පුද්ගලීන් කෞුරුවත් ිල්වටන්ට විරුද්ධව පියවරගන්න බයයි ඔහු යම්දවසක සම්පූර්ණයම හිංසක පුද්ගලයකුගැෙන් කප්පා මිල්ලුවොත් අන්න එදාට අපට ඔහුව අල්ලා ගන්න පුළුවනේ නමුත් මිල්වටන් කියන්නේ හිවලෙක් හිවලෙක් වගේ කපතියෙක් වැරදි විටියට එක අඩියයක්ක් තියන්නේෙ නෑ අපි ඔහුව කොටුරගන්න වෙනමොනවා හරික්‍රමයක් හොයාගන්න ඕනවොත්සෙන් ඉතින් මොකට දොහුට මෙහේ එන්න කිව්වේ ඉතාම ප්‍රසිද්ධ තරුණ කාන්තාවක් ඇගේ බොහොම දුක්්බර ප්‍රශ්නය මට පාරදුන්නා ඇ තමයි ඒවා බ්ලැක්් පෙල් ආර්්‍යාව මඇතකාලේ රටපුඩා ප්‍රසිද්ධියට පත් වූ රූප සුන්දරිය ඇයි ඇය ඩෝවකෝට් ආධිපාදවරයා සමග විවාහ ගිවිස ගත්තා ඒ විවාහ මංගල්ලි උත්සවේට තියෙන්නේ අரியියටමතව සති දෙකයි මේමල්වටන් කියන තක්කඩියால் අங்கு තියෙනවා ඇය කලකට පෙර වැඩිපුර කල්පනා නොකොට ලියූ ලියුම් කීපයක් මොනවත් වරපத்துලකාරண අඩංங்கு ඒව නෙමේ නමුත් මේ විවාහය කඩාබිந்து தමන්න ඒලියුම් හොඳටම සෑහේදී मिलල්වටන්ට විශාලමුදලක් පහම නොගවුවත් ඔහු ලියම්ටික ආධිපාத வருරයට அவනවලோ मिलවටන් හමුවෙලා මේක හැකිතරම් සතතුටුදායක විදිහට විසිඳගන්න එක ඇයමට බාරදීලායි තියෙන්නේ. ඒ මොහොතේ පහලවීදයේ රථයක් නවත්වන හඬ ඇසුනේ ඒතා අලංකාර විශාල අශ්ව කරත්තයකි සේවකයෙක් පැමිණ දොර ්‍යුද්ත කළේය අනර්ග ඇඳුම් පැළදුම්වලින් සැරසුනු පුද්ගලේ රතෙන් බැස්සේය. ස්වල්පවෙලාවකින් නොහු අපේ විසිත්්ත කාම්බරයට ඇතුළු විය. ොගස්ටන් නිිල්වටන් වයිසෞරුදු පණාක් පමණ වූ පුද්ගලයකු විය. ශරීර ප්‍රමාණයෙන් එතරම් උුසමහතනොූ ඔහු ඔහු සතුූයේ තට්ටේ පැදනු විශාල හිසකී. ඔහුගේ රත්්‍රන් උපසිුවල විටු පස වූයේ අනුකම්පාවිරහිත කුරිරු නැත්තිවලක. කෙසේවතත් දෙතොලේ හැඳී තිබුණෙ කිසිවිටකත් නොමැකෙන සට්ටකපට සිනාවකී. මිල්වටන්ගේ කතාබා කුඩාදරුවකුගේ මෙෙන් අහිංසක විලාසයක් ගත්තේය ඔහු අතට අතදී ආචාර කිරීමට ශලකෝම්ස්ට දකුණු අත දිගු කළේය ඒ තෝම්ස්ගේ නීට ලැබුණේ බලාපොරොත්තු නොවූ ප්‍රතිචාරයකි හෝම්ස් තම සුරත මල්වටන් වෙත දිගුක් කලේ නැත හෝම්ස්ගේ මුහුණේ මතුූයේ සූදශීලී බවක්පත් ආචාරශීලී බවක්පත් නොවේ. මේ තමට තේරුම් ගැනීමට අපහසු වක් අඟගමින්மிල්வටන් දෙවරහക്കළුවේය முහනේතිබූසිනාව උපහාසාත්මක එකක් වනායුරෙන් කටේ දෙക്കලවර දෙපසට ඇදනේ අනතුරෝහු තම කබායඉවත්කොට එ ප්‍රවේශමෙන් නම තබ පුටුවේ හිந்தගත්තේය මේ මහයාමල්වටනසයේ මා දෙෙසට අතදිගු කරමෙනේ මේක රහස්සා කච්ඡාවක් නේද. මේ මහත්්‍යයා මෙතන හිටියට කමක් නැත්ත කමක් නෑ ෝත්සන් දොස්තර මහත්‍යයි මයි හවුලේ තමයි මේ අපරාධ පරීක්ෂණ කටයුතු කරන්නේ බොහොම හොඳයි හෝම්ස් මහත්තයා මං මේකි වේ ඔබේ අනෝග්‍රාහකයාගේ වැඩි හොඳටයි මේක පොහොම සියුම් රහසිගත කාරණාවක්නේ වොත්සන් මහත්්‍යයා දැනටමත් තේ ගැන දන්නවා හොඳයි ඒ මනං අපි කෙලීම කාරණේට බහිමුෝ ඔබ කියන්නේ ඔබ ඊවා බ්ලැක්වෙල් ආර්්‍යාව වෙනුවෙන් පෙනී ඉන්නවා කියලනේ මගේ කොන්දේසි මිලගණන් වලට ඇය කැමතිද. මොනවදඔබේ කොන්දේසි මිලගණන් රන් පවුන් හත්තාහයි. ඒක නොගෙවුවොත් මගේ හිතවත් මහත්තයා. ඒ මුදුල නොගෙවුවොත් ලැබෙන ප්‍රතිඵල ඔබට කියන්න මට හිතට අමාරුයි දාහත්‍ර වැනිදා වෙනකොට මගේ අත්තට මුදල් නොලැබුණනොත්. ද හටවෙනිදා විවාහමංගල්ලි පැවැත්වෙන එකක් නෑ. හෝම්ස් මඳවෙලාවක් කල්පනා කළේය මට පෙනෙන හැටියට ඔබ හිතාගෙන ඉන්නේ මේලියුම් බොහොම රහසිගත කෙනෙකු ලැච්චාවට පත්විය හැකඒවා කියලා වගේ. මගේ අනු ග්‍රාහික්කාාව මන් දෙෙන උපදෙස් පිළි අරකෙන ඒ විදිහත ක්‍රියාකරන බවට සැකයක් නෑ. මං අයට කියනවා ඇගේ අනාගත ස්වාමි පුරුෂයායට තමන්ගේ අතීතය ඔක්කොම හෙලිකරන්න කියලා. ඔු ඒවා අමතක කරයට සමාව දෙෙන බවට සැකයක් නෑ හෝම්ස්ගීය ඒකතவின் තේරන්නේ ඔබ ඩෝවකෝට් ආධිපාදතුමාගේ පිළිවල හරිහැටි නොදන්නා බව මොනවදලයුම්වල ඔය හැටි වරදක් වෙන්න පුළුවන් දේවල් තියෙන්නේ ඒවා අලංකාරයි ඉතාම අලංකාරයි රසවත් අයුරින් සිත්ගන්නායුරින් යමක් ලියන්න මේ තරුණියයට තියෙන්නේ උதுම දක්සකමක් එවනාට මං ඔබට සහத்திක වෙන්නම් लेකන කලාவே ඇற்றතියෙන දක්சக்கම ආதிපාதතුமானம் அගේ කරන එකක් නෑ. හොඳයි ඔබ කියන්නේ மேලியම් කீපයකට රண்பවුண் හත්තාහක් දෙනේක மෝண்ட විදිහට முදල්නාස්ති කිරීමක් කියලනේද. ඒකට කමක්නෑ மම්மேලියවු ටික ආධිපාදතුමාට පාර දෙන්නම්மிල්වටன் පැවසුවේ அசුනින්නෙகிිට තම කබාය අතට ගනිමිනී හෝම්ස් දැඩිලෙසකෝපේට පත්විය ඔහොම ඉන්නව ටිකක් ඔහේ කලබල වෙනවා වැඩී මේ වගේ සියුම්කාරණයක් අප කීල්තිමත් සිද්ධයක් බවට පත්වෙනයක අපි වලක්වන්න ඕන. හෝම්ස්ගීය මන් දැනගත්ත හෝම්ස් මහත්තයා මම දැනගත්තා මේකේ වැදගත්කම ඔබට වැටහෙන බවමල්වටන් පැවසුවේ සන්තෝෂයේණී න ඔබට කියන්න මිල්වටන් මහත්්‍යයා මේ ඒවාර්්‍යාව දනවත් තරුණයක් නෙමෙයි පවු හද්දාහක්තිය පවුන් දෙදාහක්වත් ගෙවන්න ඇයට අමාරුයි හද්දාහක් කියයන්නේ හිතන්වත් පුළුවන් ගණනක් නෙමෙයි ඒ හින්දා මම ඔබට ආයාශනා කර සිටිනවා ඔබේ ගණනටිකක් කඩු කරන්න කියලා මම කියන්නම් මල්වටන් මහතා සාධාරණ ගණනක් ඒ මුදරට ලියුන්ටික මට්ட்ட දෙන්න බටෙලියුම් වලට ගන්න පුළුවන් වැඩිම මුදල එක බව මට විශ්වාසයි. මිල්වටන්ගේ මුොහුණේ මතුූයේ කපටි සිනහවකි මහා වෙහිළුවක් කසන්නට ලැබුණු විටක මෙෙන් ඔහුගේ දෙනෙත් බැබෙලෙන්නට පටන් ගත්තේය. ඊවාර්යාව එතරම් මුදල් හඳල් නැතිකෙනෙක් කියලා ඔබ කිව්ව කතාවට මං එකඟ වෙනවා. ඒවගේම අපි මතකතියාගත යුතු කරුණක් තියෙනවා. මේ தරණකාන්තාවගේ නෑදෑ හිතகுතුන් யாலுமிற்றையின் ඇවෙනුවෙන් යම්කිසි පරිත්‍යාගයක් කළහැකි කාලයක් මේක. ඇයට මගුල්වලට දෙන්න ඕනි තෑගිමොනවද කියලා தීරණே කර ගැනීමට ඕනට හරිமாමාறு வேபிී. மேல் අண்டනே පුරාතිබෙන බට දීසි ඉටිපந்தන් සවිකරන பிිත්த்தල ස්ටන් දෙන්නේ முොනேக்கකட்டது මම සහතික කරලා කියන්නම්. ඒවා අර්්‍යාව මේහැම එකකටම වඩාබොහොම කැමතිවේවි ඇගේ ලියුම්විටිය ලැබෙනවානම්. එය කිරීමට පුළුවන්කමක්නෑ හෝම්ස් කීවේ තීරනාත්මකායුරණේ. அනේ දෙවියනே මොනතරම් අවසනාවක්ද.மிවටන් පැවසුවේ සාක්වේ තිබූ පොදයක් ලෙස පින්වී තිබුණු සටහන් පොතක් केෙලේට අදමිනිේ. තරනோනල එහෙමදේකට උත්සහ නොදරනයක හරිම කනගාටදායක දෙයක් ඒකෙන් තේරෙන්නේ මෙහෙම ප්‍රශ්නයකදී වැඩ කළයුතු පිළිවල ගැන ඕනට හරි උපදෙසක් කාගෙන්වත් ලැබිල නැති බවයි මේ බලන්න ඔහු ලිපියක් කිහලට ඔසවා එහි ලිපිශීර්ෂය මුද්‍රිත කොටස අපට පෙන්ුවේය එහිතිබුණේයම් ප්‍රභූ පරපුරක නිලලාංචනයයි මේ දියවුමා අයිති ඕ භාගවෙලාවට ඒ නම දැම්ම හෙළිකරනය එක සාධාරණ නැහැ කියන්න පුළුවනී. මංඒක හෙටවූ දේවනතුරු කල් තමන්නන් නමුත් හෙටෝදේට මේක ඒ නෝනා මහත්්‍යයාගේ ස්වාමි පුරුෂය අත්තට පත්වෙනවා ඒමකරන්න හේතුව මොක්ද. ඒ නෝනා ළඟතියන දියමන්ති කීපයක් ඉකුණා මට සුළුමුදලක් ගෙවන්න තියෙන අපහසුක්කම මොනතරම් කනගාටුවට කරුණක්ද. ඔබට සමහරවිට මත්තකඇති අරකනල් ඩෝකින් සහ ගරු මයස් මෙනවිය සමुග තිබුණු විවාහ ගිවිසුම හිටිහැටියේ අවලංගු කර දැමූ සිද්තිිය මගුල් ගෙදරට දවස්තෙකක් තිබියදී මෝනින් පෝස්ට් පුවත්පතේ ඒ ගැන කුඩා චේදයක් පලෝනා ඔබ විශ්වාස කරන එකක් නෑමහත්තයා පවුං එක්දාස්තෙසයක් ඒෙවාගන්න බැරිකමෙනුයි ඒ මගුල කඩාකප්පල්ලනේ හරි පවුනේද ඉතිං ඔබ වැනි බුද්ධිමත් මිනිෙක් මේ වගේ වැදකත් ප්‍රශ්නයකදී මුදල් හෙට්ටු කරන එක හිතන්නත් පුදුමයි අමතක කරන්නේපා ඔබ පරදුවට තියන්නේ ඔබේ අනුප්‍රාහකයාගේ ගෞරවේ සහ මුළු අනාංගතේම මම්මේ කියන්නේ සම්පූර් නැත්තයිමවටන් මහත්්‍යයා එතරම් විශාල මුදලක් මේ හදිසිේ ඇට හොයාගන්න පුළුවන් කමක් නෑ ඇගේ මුලු අනාගතේම අන්ඳුරු කර දමන්නේපා ඇය දෙන්න කැමති මුදල බාරගෙන ඔය ප්‍රශ්නයේ විසඳන්න මහත්තයා එතනත් සෑහෙන මුදලක් තියෙනවා ඇගේ අනාගතේ විනාශිකර දැම්ම කියලා ඔබට ලැබෙන ලාබ ප්‍රයෝජනය මොකක්ද. ඔන්න හෝම්ස් මහත්තයා ඔබට වැරදුනු තැන මේ රහසේලි කොත් මටලබෙනලාබ ප්‍රයෝජන ඉතාම විශාලයි වෙනත් වෙනත් පුද්ගලින් සම්බන්ධුණු මේ වගේම කාරනා අට්ටක් දහයක් මාළග තියෙනවා ඒව දළුලා වැඩමිෙනුයි මෝරමිනුයි තියෙන්නේ නියම කාලයාාවම මටපුළුවනි ඊවාර්්‍යාවට අත්තුුණු ඉරණම ගැන ප්‍රචාරයක් දෙන්න එතුකුට අරමංකියවූ හත්තට දෙනාට මොනවද හිතෙන්නේ ඒ ගොල්ලන්ට තේරේවි මංඉල්ලන මුදල වහාමගේවලා ඒ විසදාා ගැනීම ඉතාම ඥානාන් විතයි කියලා. ඔබට தேரෙනවනේது මගේ தருக்கය. හෝම් සෙක්වරම පුටුවෙන් නිවத்தට පැන්නේය. අල්ලගන්න මොත්ස නොය මිනිහව යන්න දෙන්නේපා. දෙන්න මහත්්‍යයා ඔහේකේ ඔය විශාල පොත මෙහාට. චනිකව පුටුවෙන් නිවத்தට පැනගත්මවටන් කාම්බරේ බිත්්‍ය අසලට දිවගොස්. ඒට පිටදී සිටගත්තේය මීලගටඔොහු කබාසාක්කුවෙන් විශාල රිවෝල්වරයක් එෙළියෙට ගෙන එයාප දෙதෙනවෙත එල්ල කළේය ஹෝம்ස් මහත්තයා මංහිතුවඔෝබ වෙන කෞුරු හරි නොකළතාලේ වැඩක්කරාවි කියලා මේ විදිහට වැඩ කරන්න බොහොම දෙනෙක් මීට කලින් උත්සහ කරලා තියෙනවා ඒත් ඇතිවුණු ප්‍රයෝජනයක් නෑ මංඔබට සාතික වෙන්නම් මේමොහොතේ මාලங்கு දරුණු ආයුද ගණනාවක් තියෙනවා. ඒ හැම එකක්ම පාවිච්චි කරන්න මම සූදානම්. මගේ ආත්මාරක්‍ෂාවට මම ආයුදයක් පාවිච්චි කලාට නීතියමට එරෙහි වෙන්නෙනෑ. ඒ නැතත් ඔයතරම් වටිනාக்குමක් ඇතිලියුම් මං යනයන තැන අරං්‍යාව කියලා ඔබහිතනවද. එහෙමනං ඔබට වැරදිලා ඒ වගේ මෝඩකම් මම කරන්නනෑ. ஏනම් මහත්තුරුුණි මමයන්නම්. මට තියෙනවා අද හැන්දෑාවේ අවසන් කළයුතු සම්මුඛ සාකච්ඡාවක් දෙකක් අඩියක් ඉදිරියට තබා තම කබාය අත්තටගත් මිල්වටන් රිවෝල්වරය අප දෙෙසට එල්ල කරගෙනම දොර දෙසට ගමන් කළේය ඔහු වෙත තමා ගැසීමේ අදහසින් මම පුටුවක් කෙසවීමී එසේ නොකරන ලෙසට හෝම් සංඥා කලෙන් මම පුටුව අපසු දැමීමේ අපට හිසනමා ආචාර කොට. मिलල්වටන් කාබරෙන් පිටවූයේ සිனாමුසු මුහුණනේ මොහොතකට පසුවහු තරප්පුව බැසගත් හண்டත් අශ්වකරත්තේ ගමන්නාරපන ශබ්ධයත් අපට ඇසන්නට ලැබුණේ. ගිනිුදුනාසල වාඩියූ හෝම්ස් දැවන ගිෙන අංගුරු දෙෙස නෙත්හලාගෙන කල්පනාවක வெළුණேය පැභාගයක් පමණ පිල්මයක් මෙෙන් නිසලව සිටිය ඔහු එක් වචනයක්වත් කතා කළේ නැත. இන් පසු යම් තීරණ එකටේළඹි දගලයකුමෙන් அසුනෙන් නැகிිට තම කාம்பරේට ගියේය. ස්ල්ප වෙලාවකට පසුවහු කාம்பෙරෙන් එළියட்டාවේ වෙස්මාරු කරගෙනයි. තරුණ කටවසම් කාල්මිකයකුගේ පெෙනුම ඔහු ලබා සිටියේය. නිකටේ අටිරවුලක්ද අලවාගෙන සිටි ඔහු ඇවිත්තේ අතමිට සරු තරුණයකුගේ ගමන් விලාසේනී. නිවසිෙන් පිටත්්‍රීයාමට පෙරඔහු පாய்ப்பේද දල්වා ගත්த்தේය. මට ටකක් වෙලා ගතவேவி ஒட்சன் ஹோம்ஸ் පැවசුව அந்தந்துुරேன் ஒපனேயாමට பෙරයි. ඔහු சார்ஸ் ஒகஸ்ஸ்டஸ்மிவட்டට எனහිவ சட்டන தியත්ற்கළ බව மமேயின் වටහා ගතිமே. එහத்தෙම சටන මෙවැනි புதுமாக்கார கமன்மங்ககிட்டு பிவிசையை මම කිසිසத் නොසිතුවෙමේ. திරකීපයක් තිස්සේම ஹෝம்ஸ் මෙම ඇඳුමෙන් සැරසි නොෙක් වෙලා வහි නිවසෙන් පිටවී කියය තමා හැම්ස්ටෙන්න්් බලා කිය බවත් කාලය ප්‍රයෝජනවත් ලෙස ගත කළ බවත් හැරන්නට ගැටලුව පිළිබඳ කිසිවක් ඔොහු පැවසුවේ නැත. අවසානයේ එක් සැන්දෑවකෝහු නිවසට පැමිණී හැම්ස්ටෙඩ් වෙතගිය අන්තිෙම ගමනත් සාර්ථක ලෙස නිමකළ බව කියමිනි එදා සුළිසුළඟක්මෙන් பேකවත් සුළං හැම අඳුරු හැන්දෑවක් විය. ගිනිුඳුුණ ඉදිරිපිට වාඩියුවූ මගේ මිත්‍රයා වෙස්වලාගැනීමට ඔොදාගත් රැවුලහා බොරු කොண்டය ගලවා දැම්මේය අනතුරුවෝහු නොනවත්වාම සිனாසීමට පටගත්තේ හදපිරි සැහැල්ලු බව කියෙනே ஒட்சன் ඔබ කියන්නේමං ජීවිතේටම කසාද බඳන එකක් නැහැ කියලනේது. ඇත්ත ඔබනම් කිසි දවසක කසාදබඳන්නේනෑ ඒකමට හොඳටම විශ්වාසයි. හමනං ඔන්නා හගන්න මිත්‍රයා මං අද හැන්දෑාවේ විවාහ ගිවිස ගත්තා මොනවා විශ්වාස කරන්නත් අමාරයි මගේ හිෙතවත්මිත්‍රයා පිළගන්න මගේ සුභ පැතුම් ඉතිං කවුරුන් එෙක්කද ඔබ විවාහ ගිවිසගත්තේ. මිල්ලටන්ගේ ගෙදර වැඩටින්න ගෘහ සේවිකාාවෙක්ක දේයන්ටෝප්පෙච්චාවේ මොනව හෝම්ස් මට තොරතුරුරාශියත් එක්්‍රැස් කරගන්න සිදුවනාාාවත්සන් එවුනත් ඔබ බොහොමදුරට ගිහින් වැඩිනේ එහම නොකර බැරවුණා මම තරුණ ජලනල කාර්මිකේ එනම් එස්කෝට් හොඳට සල්ලි බාගේ තියෙනවා හැමදාම හැන්දෑාවට මං ඇඒක ඇවිතින්න ගා ඇත්තෙක්ක හොඳට කතා බහ කළා දෙේයන අපි කතා කළ තරමක් කොහොමහරි මට හොයාගන්න වුවමනාාවනු කාරනා ටික මම හොයාගත්තා දැන් මම දන්නවා මල්වටන්ගේ ෙදර පිළිවල තොරතුරුවක්කුම අන්තිම නෝලටම ඒඋනත්තර ගෑනුළමය හෝම්ස් ඒකට කරන්න දෙයක් නෑවොත්සෙන් අපි ක්‍රීඩා කරන්නේ මහාවිශාල ඔට්ටුවක් කල්ලලා අතේතියෙන තුරූම්ප මොනව වනත් ඉතා ප්‍රවේශමින් ක්‍රීඩාක් කරලා ඒවයින් වැඩිම ප්‍රයෝජනයක් ගන්න ඕන අද හරිම සොඳුරු රාත්‍රියයක් නේද මනව බ කැමතිதமே காலගුණேට மගේ சැலஸ்මට මේක கதிමට ගැலපෙනවා ஒட்சன் ඔබதන්නவது அதிරටமஙமிල්வட்டන්ගේ கேபிந்தினවා தேயோ சாක්க்கி මட்ட කියவනි மගේ அங்க එක්வரම சீத்தல වகியேය මෙවැනි අවதாනம் කටයුත්த்தக்கு பிர්‍රතිඵ මடைක්வரම අවබෝதவய හොறன் නිவසට ඇතුළுවෙத்தி ගෙහිමயாට அසුවෙන සැட்டிි ருபுகுமන් ලබෙන உழ்த்தியக்கு எදීසිට ஏ ஆவமானேன்கிெலவரவன சட்டி வட்டசியல்லம மැவி பெனுனே. දෙவி அங்கி நாமன் காල්පனா කරල බලන්න ஹோம்ஸ் வரதி වැඩක් நேேது ඔබ කරන්න හදන්නේ. மගේ හිතවත් நிற்றயா மங හமாத்தக்கட்டம காල්பனா කරලබැலுவா? புகமுதுரட்ட கල්පனா කරන්නේ නැතුவ யமக்கරන්න மං தீரனයක් கන්නේනෑ? වෙනගතහැකි කුමුණොහෝ මගකින් මේක ඉටුකරගන්න පුළුවන්නම් මේදේ කරන්නෙත් නෑ අපි මේක ගැන සාධාරණව හිතල බලමු නීතිය පැත්තෙන් බලුවොත් මේ කටයුත්ත අපරාධයක් බව ඇත්තයි නමුත් යුක්තියනාමෙන් වැරදි වැඩක් නෙමෙයි ඔහුගේගේවිදලා හොරෙන් ඇතුළු වෙනව කියන්නේ ඔහුගේ රහස්සඩගුවර සාකු දිනපොත බලෙන් පැහැරගැනීම වගේ වැක් ඊට වඩා බරපතල එකක් කියන්න බෑ එදඔබ සූදානම් මුණේ ඒ වැඩේට මට උදව් කරන්න මම මොහොතක් කල්පනා කර බැලේන්නේේ ඕ ඒක යුක්ති සාගත වැඩක් පවට මම එකඟ වෙනවා අපේ අරමුණ නීති විරෝධී ලෙස ඔහු හංගාගෙනඉන්න දිිපිකීපයක් සොරකම් කරගැනීම පමණයි හරියට හරිුවොත්සෙන් මානුෂික හේතුන් මත සාධාරණ ක්‍රියාවක් ඉතනිදීමට හිතන්න තියෙන්නේෙ පෞද්ගලික අවධානම ගැන පමණයි බොහොම භයන කලසා මාෝරුවය වැටුණු කාන්තාවක් ආධාරඉල්ලමින් ඉන්නේ ඉතින් පසුබට නොවී වහවදව්කිරීම මහත්තුරුන් හැටියට අපේ යුතුකම ඔබට මුහුණ පාන්න වෙන්නේ බොහොම අවධානම් තත්වයකට ඕ! මේ කටයුත්තේදී ඒ අවධානම තියෙනවා අරලියුම් ආපහුගන්න වෙන කිසිම විදියක් ඇත්තේනෑ? ඇයටට මේ වෙලාවේ අවශ්‍ය මුදල් ලඉල්ලාගන්න කෙනෙක් ඇත්තෙ නැහැ හෙට තමයි අන්තිම දවස මේ කාලකන්නමිනිහා ඔහුගේ වචනේ වෙනස් කරන්නේෙ නෑ සල්ලි නොදුන්නොත්ඔොහු ඇගේ මුළු අනාගතේම අඳුරු කරාවී එක්කෝ මං ඇගේ මුළු අනාගතේම විනාශවෙන්න ඉඩාරින්න ඕනෑ නැත්තම්මගේ අන්තිමතුරුම්පුව ්‍රීඩා කරන්නෝනෑ සන් ැ මේක मिलவටன் හා மாத்தර පුද්ගලக்க தரங்கයක් දුවන්ந்த සටනක් බවට පත්වෙලා පළමනවටේ ජයලබනේ ඔහුට බව ඔබ තුටුවා නමුත් මට දැන් මේකේ අවසානය දක්වා සටන් කරන්න සිදුවෙලා ඒ සටන සඳහා මගේ ආත්මගෞරவே සහ කீர்த்தி நாமය පරදුවට තබන්න සිදුවෙලා. ඔය වැඩේ මගේ හිතටනම් அල්லாන්නේ නෑ ஹෝம்ஸ் නමුත් මට தேේරෙනවා. ඔය දේහැරෙන්න්න මේකට වෙනත් විසඳීමක් නැති බව කොයි මොහොත්තටදා පි මේ වැඩේ පටන් ගන්නේ මමැසනී ඒ වැඩේට ඔබ එන්නේෙ පාවොත්සෙන් ඒකයන්නේ ඔබට තනියමයන්න මගෙන් ඉඩලැවෙන්නෙත් නෑ මම කීවෙමි ඔබට කොහොමටවත් තනියමයන්න මම ඉඩතියන්න නෑ හෝම්ස් මං ඔබට සහත්තික කර කියන්නම් මාව එක්ක නොගියොත් මං එහෙමනංබහාම කුලීරියක නැගිල යනවා ොලිස්මූල අස්ථානයට ගිහෙන් කියනවා අන්න අහවල්ගේ බිඳලා ගෙට ඇතුළුවෙන්න හොරෙක් සූදානම්, පහමොහුව හිරබාරයට ගන්න කියලා. ඔබෑඇවිත්මට කර දෙන්න පුළුවන් උදව්වක් මෙතන නෑවොත්සන් කොහොමද දන්නේ මොකකින් මොකක් වේවිද කියලා. ඔබ කොහොමද හරියටම කියන්නේ. මම තේරණය කරලා ඉවරයි. ඔබට විතරයක් නෙමේ අනිෙක් මිනිස්සුන්ටත් ආත්ම ගෞරවේ හා, කීර්තිනාමේ කියන ඒවත් තියෙනවා මම තදින් කීවෙමි. හෝම්ස්ගේ මුහුණේ තරමක් කැලඹීමට පත් ස්වභාවයක් මතුවිය ටික වෙෙලාවක්්‍ය ඇත්්දී ඔහුගේ නලලේ රැලි වැටනුම් ගතිය නැතිවී කියේය. මගේ පිටට තට්ටු කරමින් ඔොහු මා ඇමතුවේය. හොඳයි හොඳයි මිත්‍රයා අපි ඒක ඔබට කැමති විදියට කරමු අපි දැන් අවුරුදු ගණනාවක් එකට මේනිවහනේ කාලය ගතුකලා. අප දෙන්නට හිරගෙතරත් එකම හිරකූඩුවක ලගින්න සිදුවනොත් ඒ අත් අපූරුයි ඒම නේද මේක ඔබට කිව්වට කමක් නෑවොත්සන් මට ඉස්සර හිතිලා තියෙනවා මං අපරාධකාරෙ කුුණානම් බොහොම දක්ෂවිදිහට ඒ වූත්තියේ ය දෙන්න තිබුණ කියලා ඔන්න ඒ පැත්තට යොමවෙන්න මගේ ජීවිතේටම එක්ක අවස්ථාවක් ලැබුණා බලන්න මේක හෝම් සලාච්ුවෙන් නිවතට ගත්තේ? පම් පසුම්බිය කැසුරු දිලිසෙන ලෝහ උපකරන කීපයකි මේ තියන්නේ ඉතාම නවීන ගෙවල්බිදීමේ උපකරන කට්ටලයක්. මේකේ තියෙනවා නිකල්ලාලේපිත ජනෙල් අරින නියන දියමන්ති තුඩක් සහිත වීදුරකපන උපකරණය ඕනෑම අගුලක්කරන්න පුළුවන් හොර ඇතුරු කාර්මික දියුණුවත් සමග නිස්පාදනය වුුණු ශක්තිමත් දොරගුළු එකක් බියවෘත්ත කළ හැකි උපකරන මෙතන තියෙනවා. ඊළඟට මගේ ආවරණය කළ හැකි කුඩාල් අන්තෑරුවා එතකොට සියලොම දේ සම්පූර්ණයි. ඔොත්සන් ඔබළඟ තියනවද ශබ්දේ නොනැගෙන ලෙස අඩියතියන්න පුළුවන් පාවහන් යුගලක් මාළඟ තියනවා රබ රඩිය සහිත ටෙනිස් සපත්තුකුට්ටමක්. විශිෂ්ටයි. ඊළඟට මුහුණු ආවරණය කරගැනීමට වෙස්මුහුණු ලුපාට සේදරෙදි කැබැල්ලක් කපල මුහුණු දෙකක් කදන්නම්. මට පෙනෙන්නේ මේ වගේ හොර වැඩවලට සූදානම් වයුතු ආකාරය ගැන දැනුමක් ඔබට උපතිම පිහිට්ටලා වගේ බොහොම හොඳයි. එහෙමනම් මුහුණුආවරණ දෙකක් ඒ විදිහට සකස් කරගන්න පිටත්වෙන්න කලින් අපි රෑකෑම කාල ඉඳමුෝ තැංවෙලාව නමය හමාරයි රැෑකොල් හට්ට අපි පිටත්වමෝ අපි? රෝ දක්කා කුලීරියකින් යමෝ එතනීදන් ඇපර්ඩෝට් ටවර්ස් වලට ළඟයි පයිංගියොත් පැයකාලයි මැදියම්රෑ වෙන්න කලින් වැඩපටන් ගමෝ මෙල්ලටන් හරියට රෑදහාය හමාරැට නිදාගන්නේ අනවලෝ ඔහු බොහොමතදින් ඉන්දන්න කෙනෙක් අපි වාසනාවන්තනම් ඊවාර්්‍යාවගේ ලියුම් පොදියත් අරගෙන රෑ දෙක වෙත්තිී අපට ආපහු එන්න පුළුවනී. රාත්‍රිය පැවත්තෙන නාට්‍යි සංදර්ශනයක් නැරබීමට යනාය අඳින ඇැඳුම්වලින් අපි සැරසුනෙමෝ. ඔක්ස්ෆඩ්වීතියේ කුලිරියකට නැගුණු අපි හැම්ස්ටෙට් වලදීරියෙන් බැස එයාපසු ඇව්වමෝ එම පෙදසේ පැවතියේ අධික සීතලකි. අතේතිබූ ගණකම් ලොං කබාය හැඳගෙන ඇපර්ඩෝ ටවස් වෙත පාගමන ඇරම්බුවමෝ? ඒ බොහොම ප්‍රවේශමෙන් කළියයුතු කටයුත්තක් මිල්වටන්ගේ නිදන කාම්්‍රේට අල්ලපු කාම්බරේ තමයි ඔහුගේ කන්තෝරු කාම්බරේ ඔහුගේ වැදගත් රහස්ලියවිලි හම එකක්ම තියෙන්නේෙ කන්තෝරු කාම්බරේ තියෙන යකඩ සේප්පුයේ ඒ වගේම ඔහු බොහොම තදින් නින්ද යන කෙනෙක්. අගතාගෙන් ඒක අනිෙ මගේ පෙම්වතියගෙන් තමයි මං විස්තර දැනගත්තේ ඇය කියනවා සේවක සේවිකාවන් අතරතියන විහළුවක්ලු මල්වටන්ට නිந்தගයාම මොන විදිහකටවත් නැගිටින්න බැහැ කියනයක. ඔහුටින්නවා පෞද්ගලික ලකම් කෙනෙක්. මේ லேකම් මිල්වටන් වෙනුවෙන් බොහොම කැපවීමෙන් සේවේ කරනවා. දවල් දවසට ඔහු කන්තූරු කාம்பරෙන් එක මොතකටවත් එළියට එන්නේ නෑ? එහිந்த තමයි අපට මේ වැදේට මහරෑ යන්න සිද්ධ වනේ. ඊළඟටමල්වටන්ට ඉන්නවා? බොම දරුණු මිනිකන වර්ගේ බල්ලෙක් රෑකාලෙට ඌගේෙන් පිතත සැරි සරමිනොයි ඉන්නේ නමුත් පසුගිය දවස්සල මටෙ හේ කැවසෙන්න හැකිවෙන්න අගතා බල්ලා කූඩුවේ දමලා අගුල දමලයි තිබුණේ අදත්තැයි බල්ලා කූඩුවට දමාාවේ අපට බේරිලා දුවන්න හැකි වෙන්න මෙන්න අපියවා මෙල්වටන්ගේ ගේ අගටම මේ අනෙක් ෙවල්වලින් වෙන්වෙලා පත්ත මැද්දේ තියෙනගේ තැන් අපි ගේටුවෙන් පැනලා ඔය මල්පඳුරු තියන පැත්තට යමෝ? ඔක්කොට මිස්සර වෙලා අපි මුහුණුආවරණය කරගෙන ඉඳමුෝ? ඔබට පෙනෙනව නේද? එකම ජනේලයකින්වත් කිසිමේලයක් පෙනෙන්න්නේ නැහැ අපි හිත්තුූ විදිහටමයි ඔක්කොම? කළු පැහැති මුහුණආවරණ පැළඳගත් පසු අප දෙදනාටම ලැබුණි බිහිසුුණු පෙනුමකි? නිවසේ එක් පාර්ශාවයක් තිගටම තිබුණේ බිමට ගඩල්ලල්ලු විියෘත වැරෙන්ඩාවකි ඒට විියුත්ත වන දොරවල් දෙකක්ත ජනේල කීපයක්ද විය. අරතියෙන්නේ මිනිහගේ නිදන කාම්බරය හෝම්ස් මගේ කන්නට කෙඳුරුවේය. මේ දොරෙන් ඇතුළූනොත් අපි කෙළිමේ අන්නේයාගේ කන්තෝරු කාම්බරේට ඒක තමයි අපයායුතු හොඳම මාර්කය. එකම ප්‍රශ්නය? ඒක යතුරයෙන් පාමණක් නෙමි ඇතුළු පැත්තිෙන් සොයිභවලෙනුත්වහලා ඒනිසායේ දොරාරින්න උත්සහ කළොත් දුොකු ශප්දයක් පිටහේවී. අපි මේ පැත්තෙන් යමෝ නිවස ඇතුළත මල්ගස්වාවා තිබෙන ගෙව්ුනක් තිබෙනවා. ඒකෙන් විසිද්ධකාම්බිරේට ඇතුළු වෙන්න පුළුවනේ. මල්වාවා තිබූ ඇතුළත ගෙව්නේ දොර වසා තිබුණේ දොරාගුලකිට්ටුවෙන් වීදුරුවේ රවමක්පපු හෝමස්ට. ඒ තුළින් අතදමා අතුරකරකව දොර හැරගත්තේය අපි ඇතුළූ වහාමෝහු ඒදුොර වසා දැම්න්නේය දැන් අපි නීතිේදිරිය හොරුන් බවට පත්ව සිටියමෝ ඇතුළති ගෙවුුණේ තිබුණේ දැඩිඋුණනුසුම්භාවකි එමෙන්ම නොයි කනර්ග මල්හා පදුරුවලින් නැගුණු සුගන්දෙන් උස්ම ගැනීම පවා අපහසුුවය හෝම්ස් මගේ අතිං ඇදගෙන මල්පර අතරින් නිවසේ වෙනත් පැත්තකට ගමන් ගත්තේය අන්දකාරයේ පවා දැකීමට හෝම් සතුව තිබුණේ සුවිශේෂී දුෘෂ්ටියකි මට කිසිවක් දැකගත නොහැකිියූ නිසා ඔහු මගේ අතිං අල්ලා ගෙනම ඉතිරියට ගියේය ඊළඟට ඔහු ඉතා ප්‍රවේශමෙන් තවත්දොරක් විවුක්ත කළේය මගේ අතින් අල්ලා ගෙනම එතනින් ඇතුළු විය අපි පිවිසියේ ඉතා විශාල කාම්බරේකට බව అන්තුරේමුවත් මට හැගුණේ කිසිවෙකුමහි සුරුට්ටුවක් කුරමින් සිට්ට ඇත්තේ ස්වල්ප වෙලාවකට පෙරයි සුෘற்றுදු මේගඳ තதிින්ම නාසේට දැනුණේ. ලීබඩු අතපතගාමින් මග සොයාගත් හෝම්ස් තවත්තුොරක් කසලට ගේය ඔහොඒ විවෘධ කලේ ඉතාමත් ප්‍රවේශමිණ අනතුරුවඒයි නැතුළු වී මාද කැඳවාගෙන ඉතා ප්‍රවේශමෙන් දොර වැසීය. මම දෑත් දෙපසට තිගුකට බැලේමි බිත්තිවල එල්ලා තිබු කබා කීපයක් මගේ අත්වලට හසුුවිය අප සිටින්නේ බරාදේක බව මමෙන් තේරුම් ගතිමි බරාදේ අවසන්නූ තැන තිබූ ඊළඟ දොරது මගේ මිත්‍රයා ියෘත්ත කළේය යම්කිසි දෙයක් එක්වරම අප වෙත කඩා පැන්නේය මම බීතියෙන් ගල් ගැසුනමි එහෙත්තේ බලලෙකු බව දැනගත් පසු මගේ බීතිය පහවගියේය අප අන්තිමට ඇතුළූ කාම්බරයේ උදුුනක ගිනියංගුරු දිලිසිමින් තිබුුණේ එම කාම්බරේද දුම්පානය කරන්නෙකුගේ තුම් වැටිවලින් නිකුත්වන ගඳක් ඇති බව මම තේරුම් ගතිනේ පාවහනෙන් කිසිදු ශබ්දයක් නොනැගෙනසේ හෝම්ස්සේට ඇතුළූයේ පාඇංගිලී වලින් අඩිය තබමිනි මා පැමිණෙනතුරු එතන රැඳී සිටියෝහු මා ඇතුළුණු වහාම ඒ දොර වසා දැම්මේය. දැන් අප සිටින්නේ මල්වටන්ගේ කන්තෝරු කාම්ம்பරේ. එහි ඇත කෙලවරේ දොරටුවක් ඇතිබව හඟවන දොරරෙදක. ඔහුගේ නිදන කාම්බිරට ඇතුළුවන දොරටුව එතන වියයුතුය. ගිනිවදුනේ දැල්ලුණු ගින්දරෙන් කාම්ம்பරේ තුළ සතුරදායක ආලෝකයක් පවතුනේ. කාම්රේ විදුළිපහන දැල්විය හැකිවෙනසේ සවිචයක් තිබෙන දුට්ටුුවමි එහෙත් විදුළි පහනදල්වා ගැනීම ප්‍රවේසම් සහිත නොවේ ගිනිවුදුනට එ හා පැත්තේ පොළවදක්වා තිබෙන ගනතිරේකින් ආාවරණය කළ කොටසකි ඊට මෙහා පැත්තේවැසූතොරකි වැරඩාවහා සම්බන්ධූයේ මේ දොරයි කාම්රේ මැදල් ලියන මේසේකි එතන වාඩිවීම සඳහා ප්‍රතු හම් කවරයකින් අලංකාර කර කරකැවිය හැකි පුටුවක් විය. අනෙක් පැත්තේ විශාල පොත්‍රාකයකි ඒ මත ඇතින් දෙවගනගේ කිරිගරුඩ පිළිමයකි පොතරාකයත් විද්‍යත් අතර උස කොළ පැහැති අකඩ සේපුුවක් ඇතිබැව් මම දුටවෙමී. ඒ දෙස හොඳින් බැලූ හෝම්ස් කාම්බරේ හරහාකමන්කොට නිදන කාම්බරේ දොරස්සලට පානැගුවේය ඒ දෙසට හිස පහත් කලෝ ඔහු මිල්වටන්ගේ නිදන කාම්බරේ දෙසින් නැගෙන ශබ්දය කුමක්දැයි විමසිල්ලෙන් සවන්දුන්නේය ඒ තුළින් කිසිදු ශබ්දයක් නොනගුණී හදිසුවහොත් කාම්බරයෙන් එලියට පැනගැනීම සඳහා කාම්බරයෙන් කෙලින්ම වැරෙන්ඩාවටයා හැකි දොර විවෘතකර තැබීම හොඳ බව. මට කල්පනා විය මම දොරවෙත ගොස් ඒ ඇරීම සඳහා අගුල පරිීක්‍ෂා කර බැලීමි පුදුමයකි ඒ කිසිදු ආකාරයකින් අගුළු දමා නොමැත විමතේට පත් වූ මම හෝම්ස්ගේ අතිං අල්ලා ඒ බව ඔහුටද පෙන්වීමි මාමෙන්ම ඔහුද එයි නතිශයේ පුදුමයට පත්විය ඒකනම් මෙච්චර හොඳ සලකුනක් නෙමෙයි වොත්සන් මේක කොහොමූුණ දෙයක්ද කියලා මට තේරුම්ගන්න බෑ කොහොම වනත් ඔය ගැන හිතහිත කාලේ නාස්තිකරන්න අපට වෙලාවක් නෑ මගේ කනට කොඳුරා කියවූ ඔහු තම රාජකාරියට සූදානම් විය මගේ මොකක්වත් උදව්ුවක් ඕනද ඔුවட்සන් ඔය දොරලඟින්ඉන්න පිටිං කවුරු හරින අඩිශබ්දයක් කැහුණොත් ඉක්මන්ට ඇතුළෙන් අබුල තමන්න ඊට පස්ස අපි මෙහේටාව පාරෙන්ම පැනල යමුූ කෞරුවතෙන්නේ අනෙක් පැත්තෙන්නම් අපේ වැඩත් සම්පූර්ණනම් ඔය දොරෙන් පිටවෙමූ වැඩේ සම්පූර්ණ නැත්තම් ගන තිරරෙදි පිටි පස්සේ හැන්ගෙමු ඔබට තේරුණාද එය තේරුම් ගත්බව හැඟවීමට හිස සොලවා මම දොරාසලින් සිට ගත්තෙමි මගේ සිතේ මුලිම තිබු අධික බය දැන් සෑහෙන තරම් පහවී කොසිනේ දැන් මගේ හිත්තට දැනනේ ප්‍රීතිය මුසු සන්ත්‍රාශයකී නීති ආරක්ෂා කිරීමට අපි මෙතෙක් කලක් කටයුතු කළෙමෝ එහෙතැන් අපි නීතිවිරෝධී කටයුතුවලයදෙමින් සිටියමෝ. ඒත් මේ අපේ ආත්මලාභේ තකා කරන්නක් නොවේ අප ඒකමාරමුණ පාපිෂ්ටකූ අපේ විරුද්ධවාදිය පරාජය කිරීමයි. මේ ඒ සඳහා ආත්මගෞරවය පරදුවට තබා කරන වීරක්‍රියාවක් නොවේද. ඒ පසක්වෙති මගේ සිත්තට අපමන සැනසීමක් මෙම්ම සතුටක්ද දැනුනේ. බාරදූර සල්ල කර්මයක යෙදෙන සල්ල වෛත්‍යවරයකු ඒ සඳහා තම සැත්කම් උපකරන තෝරාගැනීමේ යෙදෙන්න්නක් මෙන් හෝමම්ස් තම උපකරන කට්ටලය පරිීක්ෂා කළේය. හොරුනට විවෘත්ත කළ නොහැකැයි පවසන යකඩ සේප්පු විියුත්තකිරීමට හෝම්ස්ට්‍රතිබුණේ ුවිශේෂී හැකියාවකි විනෝධාංශයක යෙදෙන්න්නක් මෙන් නොහු එයින් අපමන ආශ්වාදයක් ලැබවේය වැදගත් නෝනාවරුන්ගේ හා ප්‍රභුවරියන්ගේ රහස් රැසක් සමග කිවුද්ධනාමය මේ කොල සහ රන්වන් පැහැගත් මකර උගේ කටේ සඟවාගෙන සිතී ඌ සම්ග සටන් කොට ඒවා මකරකටෙන් ගලවා ගැනීමටයි හෝම්ස් දැන් සටන් වදින්නේ. පිට කබායගලවා පුටුවක් මත දැවූ හෝම්ස් කමසේයත් ඉහලට නමාං ගත්තේය ඉන් පසු තම උපකරන කට්ටලෙන් ලෝහොවිදින බුරම කටු දෙකක් නියනක්කා හොර අතුරු කැරල්ලක් කෙලියට ගත්තේය එලියට පැනගැනීම සඳහාතිබූ දොරටුව මැදින් හිටගෙන අනෙක් තොරට දෙස සුපරික්ෂාකාරය ලෙස බලමින් මම සූදානමින් සිටයමි හදිසිඒකදී වහා ක්‍රාත්මක වීමට මාසූදා නම්ය එහෙත් අපට යම්බාදාක් කිරීමක් සිදුවනොත් මාක්ෂණිකව කළයුත්තේ කුමක්දයන්න මට තරමක් පැහැදිලි නොවීය. පැයි භාගයක් තිස්සේ හෝමම්ස් නොනවත්වාම තම කටයුත්තේ එතුනේය එක් උපකරණයක් ආපසුත් තබමින් ඒවෙනුවට තවත්තකක් තෝරා ගනිමෙන් ඔහු ක්‍රියා කලේ පුහුණුව ලැබු කාර්මික්කයෙකු පරිත්්‍යෙනේ අන්තිමේදීමට කලික් හඬක් අසන්නට ලැබුණේ. ඒ සමගම යකඩ සේප්වය දොර දුන්නකින් තදකොට තිබුණාක් මෙෙන් විියෘත විය. ඒ තුළ තිබු පැකැට්ටු රාශිය මගේ දෑසින්ම මම දුට්ටවේමේ එම පැකැට්ටු නූල්වලින් ගැටිගසා මුද්‍රා තබා පිටතින් යම්යම්දේ ලියා තිබුණේ. හෝම්සිීන් එකක් අතටගෙන පරික්ෂා කරන ලදී මමොහුට ලංවූයමි උදුනේදැල්ලුණු ගින්දරේ එලියෙන් පැකෙට්ටේ සඳහන් කොට තිබූදේ කියවීම අපහසු විය සාකුලන්තෑරුම ඔහු එළියට ගත්තේ විදුළිපාන දැල්වීම අවධානම් යයි සිතූ නිසාවිය යුතුය එහෙත් එෙක්වරම ගල් ගැසුනාක්මෙන් නිසලූ හෝම්ස් යම් ශබ්දයක්කට සවන්යොමු කළේය. ඔහුට යම්කිසි බ්දයක් ඇසෙන්න්නට ඇත ඊළඟට එක්ෂණයකින් හෝම්ස් යකඩ සේප්පුය දොර අඩවන් කළේය තම කබාය අතටගෙන උපකරන කට්ටලයද සාක්කූය දමාගෙන ඔහු තිරේපිටු පස සැඟවුණේ මටද විගසින් එසේ කරනමෙන් සඥා කරමින ම ඔහු සිටිතැන සැඟවී ගත්තා පමණේ මගේ මිත්‍රය සතුූ සිියුම් සංවේදී ඉන්ද්‍රියනට යම් අන්තරාදායික බවක් හැඟුණේ තප්පර කීපයකට පෙරයි මදවෙලාවකින්නේය මට දැසුනී නිවසේ කොතනකින් හෝ යම් ශප්තයක් පිටවිය දොරක් වසා දැමෙන හඬක් ඇතිෙන් නැසුනේ ඉන් පසු පැහැදිලිව හඳුනාගත නැහැකි සියුම් ශබ්ද කීපයකි මීළඟට අසන්නට ලැබුණේ අප සිටි දෙසට ඇවිද එන්නෙකුගේ අඩි ශප්තියයි ය බරාදය දෙසිනී. දොරසලදයේය මොහොතකට නැවතුනේ දොර විවුත්්තවිය කිසිුවෙක්කු කාම්බ්‍රයේ විදුලි පහන දැල්වවේය තිරේ පිටු පස සිටි අපට කිසිවක් නොපැෙනුණේ දොර අලිත් වසාදමන හඬ ඇස්සුනේ. සරදුමක් පිටූ සුරුට්ටුවක් දල්වාගත් කෙසිවෙෙක් කාම්බ්‍රේ ඉහල පහල ඇවිදීමට පටන්ගත්තේය ඒ අපට යාරකීපයක් ඉදිරිියනේ පුද්ුවක් පිටු පසට අදින හඬ සමග ඉහළ පහල අඩි ශක්්දය නැවතුනේ ඊට පස්වැසුනේ අතුරකින් අගුලක් විවුත්ත වෙන හඬ සහ කඩදාසි දිගහැරෙන ශබ්දයයි ගන තිරෙත්ත පිටු පස සැඟවී සිටියත් සිදුවනේ කුමක්දැ බැලීමට මගේ සිතේ බියක් තිබුණේ දැන්සිියල්ල සන්සුන්ඥ ඒ නිසා තිරරෙත්ත දෙකට බෙදී තිබූ තැනින් ඒ අන්තමින් මෑත්කොට එබී පැල්වමී එම අවසරෙන් හෝම්ස්ද அගේ හිසටඉහලින් නெත්‍යොමු කලේය. අප ඉදිර ඉතාලගින්மிල්வටன் අපට පිட்டுු පසහරවාගෙන වාඩිවී සිතියේය. අතදිගු කලානම් අපට ඔහු ඇල්ලීමටුවද හැකියාව තිබුණේ.මල්வටන්ට නිந்தයන්නට ඇத்தை අපවිසින් කල නිගමනය සම්පூර්ණයම වැරදි එකක් බව தன்ැ පැහදිලිය. ඔහු නිதிන காම්්‍රය පැත්த்தේවත් ගොස්නැත. ඔහු සිටඇත්තේ, වසේ ඇත කෙලවර පිහිටි බිලියට්කාම්බරේට වී සුරුට්ටුවක් කුරමිණ. අපේ දර්ශනපතයේ මැදින්ම වූයේ මෙල්වටන්ගේ තැනින් තැන ත්ட்டේ පැදුණු තැනින් තැනකොන්ඩය සුදුණු හිසය. රතුහම් කවරේයදූ පුටුවේ වාඩිවි ඔහු දෙපා ඉදිරියට දිගුකරගෙන සිටියේය. කටේ පැත්තක දල්වාගෙන සිටි කළුපහැතිදිග සුරට්ටුවකී. කටිනා ඇඳතුමකින් සැරසී සිටි ඔහුගේ ඇතේ නීතිමය කටුයුතුවලදී ප්‍රයෝජනයට ගන්නා ආකාරයේ ලියවිල්ලකී කටින්දුම්වලලු පිටකරමින් මිල්වටන් එමලියවිල්ල කියවූයේ දැඩි උනන්දුවකිනේ ඔහු එතනින් නැගිටින සලකුණකදු නොතිබුණේ හෝම්ස් මගේ අතිින් තදින් අල්ලා සෙමින් සෙලව්වේය ඒ මෙම තත්වේ ඔහුට ප්‍රශ්නයක් නෝන බව සඥාවකි ඒත් මාසිි තැනට හොඳින් දර්ශනය වූ එක්තයක් හෝම්ස් තැන සිටියාදැ මම නොදනිමි එනම් අකඩස්වේප්පුේ දොරපියන හොඳින් තදවනසේ වසා නොමැති බවයි දැන් කොයි මොහොතේ හෝ මිල්වටන් මේ බව දක්කිනු නොුවනුමානය ඔහු ඒ දුටුවොත් අප විසින් ගතයුතු පියවර කුමක්ද මම ක්ෂණයකින් එය තීරණය කළමි මිල්වටනේ දුටු බව හැඟුණනොත් අප සැඟවී සිටිතැනෙන් එළියට පැන මගේ විශාල කළුකபாාය.මිල්වටන්ගේ හිස වැසනසේ තමා ඔවුට செලවීමටවත් නොහැකි වනසේ ததிින් බදා அල්ලා ගනීමයි. එවිට ඉතිරි වැඩ කටයතුසි அல்ல ஹෝம்ஸ் විසින් ඉටු කරනු ඇත. එහෙත් மල්வටன் හිසோස්සවා යකටසේப்பුව දෙසේ එක්වරකෝ බැලුවේ නැත. ඔහු தமா தූ ியவில் மහත්த்துනන්ந்துුවෙන්, பேலியன் பேலிய පිටුවෙන් පිටුව කියවාගෙන ගියயேය. மேනී තීज්ඥකුවිසින් සකස්කන්න ලද යම්කිසින திமேலியவில்ලක් වියයුතුය. මෙය කියවා අවසන් කල පசුවහෝ මෙத்தனிන්නැகிட்ட காம்பரேன் இவத்தட்ட அனுුඇත. எහත්லியவில்லைல்ல அவසන්වීමට பெර සිදූයේ නොසිතූදකි. தமர்ளோ சுதிசபලමன் मिलவட்டன், වෙලාව පීක්ෂා කරමින් සිටිය ආකාරය මම කිහිප වරක්ම දුටවෙවිී. පරක්කොහු පුටුවෙන්නැගිට ඉවතයාමට සිතා යළිත් අසුන්ගත්තේ නොයිව සිලිමත් ස්ොභාවය කෙනේ. එහෙත්ඔහු කිසිවකු හමුුවීම සඳහා මේ අරුම පුුදුම වෙලාව යොදාගත්බාව මට කිසිවිටගත් නොසිතුනේ. එවන්නක් කැතිබව මට හැඟුණේ වැරෙන්ඩාව දෙසිින්, අඩි ශබ්දයක් ඇසුනු විටයි ලියවෙලි පසකින් තැබූ මෙල්වටන් තමාසුනේ රිජුවවාඩිවිය කිසිවකු ඉතාසෙමින් දොරට තට්ටු කරන හඬ ඇසුනේමල්වටන් නැගිට දොර විවද්ධ කළේය. ආ! ඔබාවද ඔබ පෑභාගයක් විතර ප්‍රමාදයිනේ දොර අගුළු නොදමා විෘතව තැබීමට හේතුව කුමක්බැයි දැන් අපට තේරුම් ගත හැකිවිය. කාන්තාවකගේ තිගගෞමකරහැලි එකට ගැටෙද්දී නැගෙන හඬට සමාන හඬක් කැසුනේ.මල්වට නාපසු ඇවිත් වාඩි වනතුරු මම තිරය අත්තර විවරේ වසා දැම්ෙමේ. නමුත් ඔහු අසුනේ වාඩියූ පසු සිටින්නේ අපට පිටු පස හරවාගෙනයි. ඒනිසායාලිත් තීරරෙදි මෑත්කොට බැලීමේ. ඔහු ඉදිරිපසින් වාඩිවී සිටි පුද්ගලයා විදුළුපහනේ දීප්තිමත් තාලෝකෙන් අපට දැකගත හැකිවය ඒ ඔස කෙට්ටුතරුණ කාන්තාවකි ඇ කළුපැහැති විනිවිධ පෙනෙන வேරෙදි කැබැල්ලකින් මහුණආවරණය කරගෙන සිතියාය මුණේ පහල කොටසහා නිකට වැසනසේ හිසවටා බැඳතිබූ ෙදිකඩකි ඇයවේගෙන් හොස්ම ඉහල පහල හෙලෝ අයුරින් යම් කැළඹීමකට පත්ව සිටි බව අපි තේරුම් ගත්තෙමෝ. ඒත්මවටනම් කටේපත්තක සුருුටුවක් ගසාගෙන කිසිම ගණනකට නැති අයුරක් පෙන්වය මට සැනසිල්ලේ නිදාගන්න තිබුණු කාලෙන් පය කීපයකුත් ඔබට வேෙන් කරන්න සිදූනාළමයා මම හිතනවා ඒ කාලය මට ප්‍රයෝජනවත් වෙන විදිහට ඔබ කටයුතු කරවි කියලා ඔබට வින් விලාுக்கு மிහේන්න விධයක්ම නැත්ත காන්තාව හිස செලෙව්වාය. ඔබට එන්න පිළිවලක් නැත්த்தම් වෙනමොනුව කරන්නද ඔය ආධිපාධවරිය මහාඩම්බරකාරණේ එයාට ඇස පාදමක් ක கூගන්නන්න දැන් හොඳ වෙලාව අනේ දෙවියනේ ඇයි මේ ඔබ වෙවුලන්නේ ඕව ගණන්ගන්නේ පා දැං අපි මේ ගණු දෙනුවට බහෙමුෝ මිල්වටල් ආච්චුවක් විියෘත කොට කුඩා සටහන් පොතක් කිවතට ගත්තේය ඔය ළමයක් කියන්නේ අල්බට් ආධිපාදවරියලිියූ රහස්ලියුම් පහක් ඔහේළඟ තියෙනවා කියලන්නේේ ඔහේ කැමැති ඒක විකුණන්න මං කැමැති ඒක මිලට ගන්න එතනට එනතුරු ඔක්කොම පැහැදිලේ දැන් අපට තියෙන්නේෙ මේකට සාධාරණ මිලක් නියම කරගන්නයි එහෙම නේද. ඔක්කොට මස්සර වෙලා මං ඒලියුම් පරීක්ෂා කරල බලන්න ඕන ඒවා බොහොම වැදගත් රහසිගත ඒවා නම් දේයන්ට ඔප්පෙච්චාවේ. මේ ඔබද මුහුණ වසාගෙන සිටි ලුුවල් පොටිවත් කළ කාන්තාව වශචනයකුදු නොදට මුහුණෙන් අඩක් වැසෙනසේ පැඳති වූ රෙදිකඩ්ඩ පහතට හෙලුවාය අපට දකින්න ලැබුණේ ඉතාමත් රූමත් තරුණ කාන්තාවකගේ මුොහුණයි. එහෙත්තගේ දෑස් වෛරයෙන් දුදුලන බවත් මුවකට නැගී තිබුණේ වියරු සිනාවක් බවත් අපි දුටුවමෝ. ඕ! මන් තමයි! උඹේ හක්පංකම නිසා මුලජීවිතේම විනාශි වනු මම මිල්වටන් සිනහවක් නැගීමට උත්සහ කළේය ඔහුගේ කට්ටහඬේ තරමක බීතියක් පලූ බව අපට ඇසුනේ. ඔබ කටේතු කළේ මහා හිතුවක්කාර විදිහටනේ කෝමං කිව්ව දෙයක් ඇහුවෑ මට කරන්න තිබුණු නරකම වැඩේට ඔබ මාව තල්ලු කලාා හොඳයි නැත්ත මං ඇසෙකුටවත් තෙරිහරයක් කරන්න කැමිති කෙනෙක් නෙමෙයි මේ ඇත්තමයි. කොයිමිනිහත් ජීවත්වෙන්න මොකක්කරි රස්සාාවක් කරනුවමනයිනේ මේක මගේ රස්සාාව ඉතින් මං මොනුව කරන්නද අර ලියුන් ටික වෙනුවෙන් මංඔබෙන් එල්ලුවේ ඔබට ගෙවන්න බැරිතරම් මහවිශාල මුදලක් නෙවෙයි නමුත් ඔබේක ගෙව්වෙන ඒහින්දා ඔබේක මගේ ස්වාමි පුරුෂයට ඇව්වා මේ ලෝකේ ජීවත්වනු උතුම් රත්තරම් මනුසයා මමෝහුගේ සපත්තුවල නූල් ගැටගහන්නවත් නොවටිනා ගැහැනියක්. அतिමට முகදனே. ஏ வேதன வහුගේ ரත්த்தரං හதுවத்தட்ட தாராගන්න බருண දෙவிியனே ඔහු ඒக்கெ நியகியா அறதொரிங் ඇතුலுවෙලා மம்மே காம்பரேட்டාව ஏராற்றிய உம்பට மத்துக்கது வங்குபேதி பாலங்கு வந்த வட்டிிலா உம்பට யாஜஞாக்கலா உம்பට மத்துக்கது மංங்குபிங இல்லலா හිட்டியே ஏதை කரන්නේ பா කියலை நமත් ඔබමட்டு හිனா உணா. දැන් හිනවෙන්න හදනවා වගේ හිනාාවුනාා එවුනටුම්බේ බියගුළු හදවතට පුළුවන්කමක් නැහැවගේ දෙතොල් වෙව්ලනේක නවත්තගන්න ඔඹ කවදාවත් හිතුවේ නෑනේද මාවායේ මේ විදිහට දක්කින්න ලැබේවි කියලා එදාරෑම මම තීරණයක්න් ගත්තා ඇවිල්ලොෝඹව හමුවෙන්න ඕ කාටවත් නොදනෙන්න්න තනියම මූනට මූුණ හමුුවෙන්න්න ඉතිම් මොනවද චාර්ස් මිල්වටන් උඹට නිදහසට කියන්න තියෙන්න්නේ ඔහේ හිතන්නේ ප මේ විදිහටමාව බයිකරන්න පුළුවන් වේවි කියලා මටතියෙන්නේ ටිකක්කයියෙන් කෑගහන්න විතරයි මගේ සේවකයඇවිත් උඹව අල්ලා ගනීවී ඔහේට තරහගිය එක සුභාවිකයි ඒ හින්දාමන් නිකං එන්නවා තැන්වහම මේ කාබරෙන් පිටවෙලා යන්න මාත්‍යතකොට පාඩුවේ ඉන්නම් එහෙත් කාන්තාව නොසලි එලසම සිටියාය ඇගේ ද ඇත්තිබුණේ සලුවකින් ආවරණය වූ පපුුව පෙදෙසයි එහෙත්තගේ සිහින්ද තුළේතිබු බයංකර සිනාවේ නම් වෙන සක්නොවීය චල් මල්වටන් උඹ මගේ ජීවිතේ විනාශිකලා වගේ තවත්ජීවිත විනාශ කරන්න මංඋබට ඉඩතියන්නනෑ බයානක විෂසහිත සතිකුගෙන් මම්මේලෝකෙ බේරගන්නවා ඉදා කාපන් බල්ලා මේක කාපම් මේක මේකත් මේකත් එසේ කියමින් තම පප්වෙෙදෙසේ සඟවාගෙන තිබු රිවෝල්වරේ අත්තටගත් ඇය එය මිල්වටන් දෙසට එල්ල කොට නොනවත්වාම වෙඩිපිට වෙඩි එල්ල කිරීමට පටන් ගත්තාය. ඇගේ අවියහා ඔහු අතර තිබුණේ අඩි දෙකක දුරකී ඔට වෙඩි පහර එල්ල වෙති මිල්වටන් එයින් වැලකීමට තැත්ගලත් ඊට ඉඩක් නොලැබුණේ හැතිරී. උඹමාව විනාශ කලා යයි කෑගසූමල්වටන් விිමෑදවැටි නිසලවිය ඔහුගේ සිරුරයම් කිසි චලනයක් තිබෙනවාදැයි මොහොතක් බලාසිටි කාන්තාව ආපසුහැරී වහා පිටත්ව ගියාය මේමිනිහගේ ජීවිතය ගලවා ගැනීමට අපට කිසිම හැකියාවක් නොතිබුණේ මල්වටන් බිමෑද වැටේතිීත් කාන්තාව தම රිவෝල් வரேன்නොනවත්වා වෙඩ තබත්තිත් ඔහු බේරා ගැනීම සඳහා ඒ දෙසට පැනීමට මම තැත්කිලෙමී එහෙ තෝම්ස් මන්ගේ දැත් දැඩිවල්ලා ගත්තේය ඔහුගේ දැඩිග්‍රහණයේ තේරුම මම වටහා ගතිමී මේ අපට අදාළ ප්‍රශ්නයක් නෝන බවත් දුෘෂ්ට ක්‍රියාවල යෙදුණු පාපිෂ්ට පුද්ගලයාට ඊට සුදුසු දඩුවම් ලැබුණු බවත් මම තේරුම් ගතිමී කාන්තාව කාබරෙන් පිටවූවා පමණේ හෝම් සිදිරියට පැන එම දොර අතුරු දැම්මේය. ගී ඇතුළෙන් කීප දෙනකුගේ කට හඬවල්ද කලබුලූ සේවකන්ගේ අඩි ශප්තේද අපට ඇසන්නට ලබුණේ ටරිවෝල්වරේ වෙදි ශබ්දවලට ගෙතරසිියල්ලම අවදිවී ඇති සැටියකි සුපුරුදු සංසුන්ගමනෙන් යකඩ සේප්පුුව වෙතගිය හෝම්ස් එහිතිබූ ලිපිගොනු ලිය කියවිලි වලින් දැත් පුරවා ඉවතට ගත්තේය ඒසිල්ලෝහු ගිනිවුඳදුනේ ගිනිමැලේට පූජා කළේය. තිබුණු යකඩ සේප්පු හිස්වනතුරු කිහිපවරක්ම එසේ කරත්த்தி ගිනිමலயபுරபுරා ඇවිலென்னට විය. கிஸ்வுக்குු දොරට தட்டு කරමින් ඒ வியුත්த்த කිරීමට தற்கலேயே. மல்வட்டට மரனே பணிவிட ගெனாால் லிපிய, லேදහரா ගලාயමன் மேசிය உட තිබුණே. ஹෝம்சயத ගෙන உந்துனට தம்மையா. மீலඟட்ட பிட்டத்த வரண்டාවட்டு விවෘර්த்தவன දොර යතුරෙන් விියුත්த்த කරගෙන, අපි එළියට පැනගතිමෝ දැන්මහෙන් යමුවොත්සන් අපඩාර පැත්තේ තාපයවුඩින් පැනගත්ත හැකි ඒ තරං ඉක්මනින් අනතුරු ඇඟවීමක් පැත්්‍රගියාද යන්න විශ්වාස කිරීමටත් අපහසුය තාප්පය දෙෙසට දුවගිය මම ආපසු හැරී බැලුවමි මට පැනුුණේ මුළු නිවසම හොඳින් ආලෝකමත්වී ඇති බවයි ඉදිරිපස දොර විවුත්තව තිබුණේ කීපදිනෙක්කයින් එළියට පැනගත්හ මුළු ගෙවත්තම සෙනගෙන් පිරි තිබුණේ ඔහු මහත් කලබලයෙන් කෑකෝ ගසමෙන් සිතිියහ අප වැරන්ඩාවෙන් මතුවී තාපේ දෙෙසට දුවත්දී අල්ලාපියොව් යනුවෙන් එකෙක් හෑගසුනු අසන්නට ලැබුණී. මෙම ගෙවත්තේ පිහිටීම ගැන හෝම්ස්ට මනා දැනුමක් තිබුණි ඔහු කුඩා ගස්සා පඳුරු අත්තරින් ඉදිරියට තුුවත්ති මමද ඔහු අස්සලම්ම හැකිවේගෙන් පැනදිව්වෙෙමි. එකක් කතිදමමින් ලුහු බැඳේෙන හඩ ඇසේ මීළඟට අපේ මඟ හරහා ඇත්තේ අඩි හයක්කුස තාපයකි තාපේ මුදනල්ලාගෙන වේගේනය උඩට පැනගත් හෝම්ස් ොහොතකින් අනිත් පැත්තට පැනගත්තේය මම දොහු අනුගමනය කරමින් තාපේ උඩට නැඟගත්තෙමි එහෙත්මා ලොහු බැඳා තැනත්තා මගේ කකුලකින් අල්ලා ගත්තේය මා තාපපේල්දීගෙනම අනෙක්කුලෙන් ඔහුට පහර කෙල්ල කලිමි ඔහු ඉවත්තට විසිවී කියේය මා හෝම් සිටි පැත්තේ බිමට ඇද වැටුුණී මා මොනින් ඇත්තට අද වැටනේ පදුරු කීපයක් කුඩටයි. හෝම්ස්ගේ උදව්වෙන් මට නැගිතීමට හැකිවිය. ඉන් පසු ඉදිරියේ තිබු කෙවතු හා මුඩුබිම් හරහා අපි තිීව කියමුෝ. අප නොනැවති හැතැක්ම දෙකක්වත් තුුවන්නට ඇති බව මගේ විශ්වාසයයි. අති දමින් ඇවතුනු මගේ මිත්‍රයා මදක් කන්දුුන්නේය කිසුවකු අප පසු පස එලවාගෙනේන හඬක් නොවීය පසුවදෞදේ ආහාරේතගෙන අපි පෛපදල්වාගෙන විසිත්ත කාම්බරයේ සිටියමෝ ස්කොට් ලන්ඩයාාඩ් පොලසි රහස් පරීක්ෂක ලෙස්ටට් අප හමුවීමට පැමිණියය සුබූදසන කෝම්ස් මහත්තයා ඔබ තුමාට මේදවස්සල හුගත් වැඩ රාජකාරි එහෙම තියෙනවද ඒ හැටි රාජකාරියක් නෑලෙස්ට්‍රට් ඔබට කියන්න යමක් තියෙනවනම් අපට අසාගෙන ඉන්න පුළුවනී ඊරෑ හැම්ස්ටෙට්වල සිදුවනු ඉතාම සුවිශේෂී අපරාධ පරීක්ෂණයකට උදවවිල්ලන්නයි මම්මේයාවේ. අනේ හැබැට මොකක්දේ අපරාදේ මිනි මැරුමක් මහත්තයා මහා පුදුමාකාර මිනි මැරුමක් ඔබතුමාට මාසමග හැම්ස්ටෙට් පඩෝ ටවර්ස් නිවසටැවිත් උපදෙසක් දෙන්න පුළුවන්නම් මං ඉතාම අගේ කොට සැලකනවා මමදන්නෝ ඔබතුමා මේ වගේ ගැටලු සහගත අපරාද නිරාකරණය කිරීමට ලොකුනන්දුවක් දක්වන බව මේක සාමාන්‍ය මිනිීමැරුමක් නෙමෙයි මහත්තයාමිල්වටන් මහත්්‍යයා ගැන අපි සෑහෙන කාලක ඉඳන් ඇහැගහගෙනයි හිටියේ පිට කෙනකුට කියන්නේ පා මිනිහමහා පාපිෂ්ට පුද්ගලේ. හුළඟ තිබුණා නොෙක් නොහකායගේ රහස්ලියවිලි අඩංගු ලිපිගොුණු රාසියක් මිනිමරුවෝ ඒලිය විලියොක්කොම ගිනිතියලා විනාශ කරලා වටිනා කියන කිසිම දෙයක් කොරකම් කරගෙන ගිහින්න්න මේ අපරාධකාරයෝ සමාජේබොහොම වැදගත් අනතුරු දරන ඉහල පෙළේ අය බව පැහැදිලේ ඔවන්ගේ පෞද්ගලික රහස් එලිවේවි කියන බයට තමයි මේදේ කරන්න ඇත්තේ අපරාධකාරයෝ එකයන්නේ කීප දෙයෙක්ම හවුල් වෙලාද මිනි මැරුමට ඕ උන් දෙන්නෙක් ඳල තියෙනවා උන් අල්ලාගන්න ඔන්න මෙන්න කියාතියති පැනගිහින් ඔවුන් දෙන්නාගේ අඩි සටහන් ගෙවැත්තය හොඳටම පැහැදිලිව සටහන් වෙලා තියෙනවා මට හොඳටම විශ්වාසයි උන්ට බේරෙන්න්න ලැබෙන්න්නනෑ අපට පුළුවනි බොහොම පහසුවෙන් උන්ව අල්ලගන්නගොහොම දොවුන්ගේ හැඩහුරුකම් පළවිනිමිනිහා බොහොම ක්‍රාශීලි උසේකෙක් දෙවන්නා තාපේ උඩින් පණන්න හදත්ති උද්‍යානයේ සේවකයට අහුවෙලා ගිහින් තියෙනවා. ඒ පොර බැදීමෙන් පස්සේ ඔහුත් පැනගිහින්. ඔහු මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් ඇති ශක්තිමත් කෙනෙක්ලෝ හක්කේ කෙලවර මදක් හතරැස් බෙල්ල මහත උඩු රැවුලක් තිබුණු කෙනෙක් මූහුණ වැහෙන්න කළු ප්‍රෙදිිකැබැල්ලක් පැඳගෙන හිටියලෝ. කෙනෙක්ව හඳුනාගන්න තරම් ඕකේතරම් හැදිලි විස්තරයක් නෙමයිනේ ෙස්ටට් බලන්නෝ එක කියෙන විස්තරේ අපේ ඔටසන්ටත් කදිමට ගැලපෙනවා. හැබෑමයි ත්සන් ම හත්්‍යයාගේ පෙනුමත් ඒ වගේමයි නේද. කොහමුණත්ඔය කාරණේ සම්බන්ධයෙන් ඔබට උදෞකරන්න මට බෑලෙස්ට්‍රට් හේතුව මංඔය මිල්වටන් ගැන දැන හිට්ටියා ඔහුල් අන්ඩනේ ජීවත්තුුණු බයානක මිනිහෙ. සම්හරාපරාධකාරයෝ ඉන්නවා ඕන්ව නීතිීර හැනට හස්සු කරගන්නා මාරුයි. එහෙමයට බොහොම වෙලාවට නිිසිදඩුවම් පෞද්ගලිකවම ලැබෙනවා. නෑනෑ කතා කල වැඩක් නෑලෙස්ට්‍රැට් මේ වැඩේට අත්ත නොගහන්න මම තීරණය කරලා ඉවරයි. මෙතනදීීමගේ අනුකම්පාවහිමි වෙන්නේ අපරාධකාරයාට. හෝම්ස් දවස තිස්සේම ගැඹුරු කල්පනාවක වෙලි හුම්න්නේය. අපි දහවල් ආහාරය ගනිමින් සිතියියමෝ. දුන්නකින් ක්‍රියාත්මක වුවක් මෙන් ඔොහු එක්වරමු උඩ පැන්නේය දෙයෝ සාක්කි වොත්සෙන් දැන් මට මතකයි ඔබේ හිස්වැස්මත් අරගෙන මාත් එක්කෙන්න්න අපි බේකර්වීතිය ඔක්ස්ර්ට්වීදිය පසුකොට ප්‍රීජන්ට් වටරවම දක්වා පැමිණියමුෝ සාප්පුකූ විශාල වීදුරු කවුලුවක ජායාරූපරාශයක් ප්‍රදර්ශනය සඳහා තබා තිබොනී ඒ සියල්ලක්ම සමාජයේ ඉහල තරාතිරම්බල තරුණ නෝනාවරුන්ගේ චායාරූපයේ හෝම්ස්ගේ ඇස්යොමූයේ කුමන චායාරූපේ දෙසටදැයි මම විමසිලි මත්වේමේ දියමන්තිවලින් තැනූ කුඩා ටන්නක් පැල්ලඳ සිටිය ඇය අඳුනා ගැනීමට මටාපහසු නොවීය කලින්දාාරාත්‍රයේ අපදුට තරුණු කාන්තාවෑයයි ඇය විවාහ වී සිටි ප්‍රසිද්ධ ප්‍රභුවරයා මෙම රාජ්‍යතාන්ත්‍රිකයාගේ නමද එහි සඳහන් විය ඒදුටු මම මවිතේට පත්වීම මා දෙෙසි බැල්මක්හෙලූ හෝම්ස් සිය දබරැගිල්ල නාසේට පහලින් දෙතුල් හරහා තැබවේය.